ශ්‍රී ලංකා කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතර ශ්‍රී ලංකාවේදී අවසාන වතාවට ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2016 දී. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නේ 3-0 විදිහට. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සංචාරය කරලා නැහැ. මේ අවුරුද්දේ කාලෙකට පස්සේ ඔස්ට්‍රේලියා කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට එන්න නියමිතයි. මේ තරගාවලිය ටෙස්ට් තරග දෙකක් T20 තරග තුනක් එක්දින තරග පහක් තියෙන දීර්ඝ තරගාවලියක් විදිහට තමයි සැලසුම් වෙලා තියෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට සූදානම් වෙන්නේ පාකිස්තානයේදී ලබා ගන්න වාර්තාගත ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයත් එක්ක. ටෙස්ට් තරගාවලියේ පළවෙනි තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අවසන් තරගයේ ජය ගන්න ඕස්ට්‍රේලියාව පාකිස්තානයේ මව්බිමේදී පරාජයට පත් කරන්න සමත් වෙනවා. පාකිස්තානයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයකට අරගෙන ගිහින් තියෙන්නේ වෙනෝ එක ස්ටිවෝ විතරමයි. මේ නායකයන් දෙදෙනාගෙන් පස්සේ තමයි පැට් කමින්ස් පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරවන්නේ. අලුබඳුන තරගාවලිය 4-0 විදිහට ජය ගන්නා කමින්ස් ඔස්ට්‍රේලියාව පාකිස්තානය හමුවේ ලබා ගන්න ජය ඊටත් ඉහළින් සමරන විදිහ තමයි මාධ්‍ය වාර්තා කළේ. ඇත්තටම අලුබඳුන තරගාවලිය ජයග්‍රහණය කළා වගේම සතුටක් පාකිස්තානය පරාජය කළාම දැනුණා. මොකද තමන්ගේ රටේදී තරගාවලියක් ගින්නට වඩා එළියට ගිහින් දින්න එක කොහොමත් අමාරු වැඩක්. අපි කණ්ඩායමයි සහය කණ්ඩායමයි එක 30ක පිරිසක් මව්බිමෙන් දුරකට ඇවිත් අපි ආපු අරමුණට ගියාම දැන් සතුට ඉතින් ගොඩක් වැඩි. මොකද පාකිස්තානය කියන්නේ ලෙහෙසි තැනක් නෙවෙයි. ඔස්ට්‍රේලියා නායක කමෙන්ට් ශ්‍රී ලංකා තරගාවලිය ගැන කියලා තිබුණේ පාකිස්තානයේදී ජයග්‍රහණය ලැබීම ශ්‍රී ලංකා සංචාරයට හොඳ ශක්තියක් කියලා. අලුබඳුන තරගාවලිය දිනපෙකට වඩා ලොකු මානසික ශක්තියක් පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළාට පස්සේ අපිට ලැබෙන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන්ගේ ආසියා තනතිලිවල හැකියාවන් ගැන අදහසක් ගන්න පුළුවන් වීම නිසා. ඊළඟට තියෙන්නේ ශ්‍රී ලංකාවේ සෙල්ලම් කරන එක. කොහොමත් ආසියා තනතිලිවල සෙල්ලම් කරන එක වෙනම අත්දැකීමක්. කොහොමුණත් පාකිස්තානය පරාද කරලා අපි දැන් ලංකාවට යන්න සූදානම් වෙන්නේ ලොකු මානසික සූදානමක් එක්ක. අපි බලමු පාකිස්තානය එක්ක කළා වගේ ලංකාව එක්කත් කරන්න පුළුවන් වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නැවුම් දෙස අපි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.